තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්තුනි අපිට නීවරණ පහක් තියෙනවා කියලා. ඒ නීවරණ පහ තියෙන වෙලාවට අපේ ජීවිතයේ යහපත වහගන්නවා කියන එක තමයි අපිට කියලා දෙන්නේ. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී ඔය කියන කාරණාව අපි සාකච්ඡාවට ලක් කරගෙන යනකොට අපිට හම්බ වුණා පළවෙනියෙන්ම නීවරණය කියන දේ අපි තුල දැකිය යුතු කාරණාවක් වෙන බව. ඊළඟට තමයි ඒ නීවරණයෙන් නිදහස් වීම අනිවාර්යයෙන්ම අපි සනිටුහන් කරගත යුතු බව. ඉතින් ওই නීවරණයේ ක්‍රියාත්මක වීම ඔබගෙත් මගෙත් යහපත වහලා දානවා නම් ඒ යහපත වහලා දාන්න ඒ දේ අපිව අරගෙන යන රටාවයි අපි හඳුනාගත යුතු වෙන්නේ ඉගෙන ගන්න ඕන වෙන්නේ. පඨාන කියන සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මෙහිමයි. පාලියෙන් තියෙන්නේ මෙන්න මෙහිමයි. කාමච්ඡන්ද ඨානියා ධම්මා අයමාහාරෝ අනුපන්නා චේව කාමච්ඡන්දු උපජ්ජති. කාමයට තියෙන කැමැත්ත කාමච්ඡන්දය සහිත වෙච්ච ධර්මතා තියෙන්න පුළුවන් කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පින්නතුනේ ඇහැට දකින්න රූප වෙන්න පුළුවන්, කනට අහන ශබ්ද වෙන්නට පුළුවන්, නාසයට දැනෙන ගඳ සුවඳ වෙන්නට පුළුවන්, දිවට දැනෙන රස වෙන්නට පුළුවන්, සහ කයට දැනෙන ස්පර්ශ වෙන්නට පුළුවන්, වගේම මනසට නරමුණු වෙන්න පුළුවන්. ඒවන් වූ කාමයට හිතයිසි වෙච්ච කාමය වඩා වර්ධනය කරන්නට හේතු භූත වෙන කාරණා අපි එළියට ඇදලා ගන්නවා නම්, ආශ්‍රය කරනවා නම්, වඩනවා නම්, පුරුදු කරනවා නම් අනුප්පන්නා චේව කාමච්ඡන්දෝ උපජ්ජති. ඉපදුනේ නැති කාමයක් හට ගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උපන්නස කාමච්ඡන්දෝ බිහියෝ භාවය වේපුල්ලාය සමතති. ඉපදුන නැත්තම් පවතින තියෙන කාමය කාමයට වූ කැමැත්ත වැඩි දියුණු වෙන්න, වඩා වර්ධනය වෙන්න, පැතිරෙන්න, අවසානයේදී අපිව වහලා දාන්න හේතු වෙනවා කියලා කියනවා.